The 98th Colours Rewarding and Commissioning Parade of Sri Lanka Military Academy in Diyathalawa was held this morning under the patronage of President and Commander-in-Chief Ranil Wickremesinghe. During the ceremony today, a total of 274 officer cadets were officially appointed to their respective roles after successfully completing their training. ශ්‍රී ලංකාව කියන්නේ ස්වෛරි රාජ්‍යයක්. 1948 ඉඳන් අපි ස්වෛරි රටක් හැටියට ක්‍රියා කරලා තියෙනවා. ඒ ස්වෛරි රටේ පරමාධිපත්‍ය ජනතාවටයි. ආණ්ඩු තෝරන්නේ පාර්ලිමේන්තු තෝරන්නේ ජනතා ඡන්දේ. ස්වර්ණ ජන ඡන්දේ. ඒ වගේම මේ රට හැදිලා තියෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පදනම් කරගෙන. ඒ වගේම තවත් ප්‍රධාන කාර්ය දෙකක් තියෙනවා. මේ රටේ ආර්ථිකය වර්ධනය කරන්න. අපි දැක්ක ආර්ථිකයක් කඩාවැටීමේ මොකද රට වෙන්නේ කියලා. වක්‍රව අපේ ස්වෛරිභාවය සීමා වෙනවා. ඒ වගේම රටේ ජනතාව එක සමානව සලකනවනම් සමාජීය දියුණුවකුත් තිබෙන්න ඕනේ. ආර්ථික ප්‍රගතියත් සමාජ ප්‍රගතියත් වුමන. මේ රාමුව තුළ තමයි අපි ක්‍රියා කරන්නේ. මේ රාමුව ආරක්ෂා කරන්න එක එක කණ්ඩායම් වලට රටේ වගකීම් තිබෙනවා. ජනාධිපතිතුමාගේ ඉඳන් පල්ලෙහාට යනකම්. ඒ වගකීම් අපි ඉෂ්ට කරන්න තියෙනවා. ඒකෙන් හමුදාවට තමයි විශාල වගකීමක් තියෙන්නේ. මේ රටේ ස්වෛරිභාවය ආරක්ෂා කරන්න. ඒක කාටවත් අත තියන්නවත් සීමා කරන්නටවත් අපි ඩිඩ දෙන්න බෑ. ඒක අපි දේශපාලන වශයෙන් ක්‍රියා කළා. ඒ ප්‍රතිඵල ගන්න බැරි නම් ඕනෑම රටක එහෙනම් ආරක්ෂාව හැටියට ආරක්ෂාංශයෙන් ක්‍රියා කරන්නට තියෙනවා. ඒ සමගම ජනතා පරමාධිපත්‍යයත් ඒකම ආරක්ෂා කරන. එක පුද්ගලයෙක්ට මේ වගකීම් බාර දෙන්න නෙමෙයි. ඒක ජනතාවේ අයිතියක්, ඔබේ අයිතියක්, ඔබේ දෙමව්පියන්ගේ අයිතියක්, ඔබේ සහෝදර සහෝදරියන්ගේ අයිතියක්. ඒක මතක තියාගන්න. ඒක ආරක්ෂා කරන. අපේ ඒ වගේම කවුරු හරි අනන්‍යතාවය කඩන්ට හදනවා නම්, වෙනම ක්‍රියා කරනවා නම්, වෙනම වර්ග ආගමික හැටියට ක්‍රියා කරන්න බලනවා නම්, ඒක අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයට වෙන හානියක්. ඉතින් මේවා ආරක්ෂා කරන්ටයි හමුදාවට තියෙන්නේ.